සමාජමාධ්‍ය වලත් සමහර ගොසිප් channel වලත් කියලා තිබුණා දැන් මේ පත් කිරීම ගැටළු සහගත දැන් තියෙනවා කියලා. ඉතින් අපිට තියෙන ප්‍රශ්නේ තමයි මේක විශ්වවිද්‍යාල ශිෂ්‍යව කවුරුත් මේක ප්‍රශ්න කරේ නැහැ. ඒ වගේම අන්තරේ ඉඳගන්න අන්තරයට සම්බන්ධ වෙන පහුගිය කාලේ දරදී ඇදපු, පට්ට කාපු, කඳුළු ගෑස් කාපු, ඔළු පලාගත්තු, හිරේ ගිය මාස ගණන් හිරේ ලැබපු කිසිම කෙනෙක් අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ නව කැඳවුම්කරු පත් කිරීම සම්බන්ධව කොහෙවත් ප්‍රශ්න කරලා නැහැ. හැබැයි එහෙම නැති තත්ත්වයක් ඇතුළේ තමයි අපි දැක්කා මේ ජනතා විමුක්ති පෙරමුණේ විමල් රත්නායක දේශපාලන මණ්ඩලික දේශපාලන මණ්ඩලයේ සහෝදරයා ඇවිල්ලා මේක විමන්ත්‍රණකාරී කියලා කියනවා. දැන් අපිට තියෙන ප්‍රශ්නේ ශිෂ්‍යයවත් කියන්නේ නැති ප්‍රශ්නයක් ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩලයේ කෙනෙක් ඇවිල්ලාම මාධ්‍යවලට කියන තරමට මේක ප්‍රශ්නයක් නෙවෙයි කියන එක අපිට තියෙනවා. එහෙමනම් එක්ක ජනතා විමුක්ති පෙරමුණට කැඳවුම් කරුපත් කිරීම සම්බන්ධව වෙනම සැලසුමක් තියෙන්නේ නැති එක අපි දන්නේ නැහැ. එතකොට ඒ සැලසුමත් එක්ක එහෙමනම් ජනතා විමුක්ති පෙරමුණ රටට කියන්නේ අපිට සැලසුමක් තිබුණා නේ අපිට ඒක කරගන්න බැරි වුණා. ඒ නිසා තමයි අපි මේ සම්මන්ත්‍රණයක් කියලා හඳුන්වන්නේ. ඒකත් මේක සිද්ධියෝ කවුරුත් මේකට විරුද්ධවක් මොකක් කියලා නැති නිසා. ඒක අපි දැක්කා ඒක කියනවා දැන් මේ පහුගිය කාලෙම අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ පත් වුණේ යම් යම් සම්මන්ත්‍රණකාරී විදියට කියලා. දැන් අපි ගමු කලින් මදුචාන් සහෝදරයාට කලින් අන්තරේ කැඳුම් කරන විදිහ මම හිටියා. එහෙමනම් ඔහු කුමන්ත්‍රණයක් කියලා කියන්නේ මම පත් වීම. ඒ වගේම ඊට කලින් කැඳුම් කරු විදිහට හිටියා රත්රවී ජිනරත්න ස්වාමීන් වහන්සේ. එතකොට ඔහු පවසන්නේ ජිනරත්න හඳුරෝ පත් වීම කුමන්ත්‍රණකාරී කියලා. ඊට කලින් ලහිරු වීරසේකර එන්නේ එහෙම හිටියා. දැන් එහෙමනම් අපිට තියෙන ප්‍රශ්නේ දැන් ඔවුන් කුමන්ත්‍රණකාරී කියලා මේක කියද්දී පහුගිය කාලේ අපි ශිෂ්‍ය ව්‍යාපාර විදිහට අපි මොකද කරේ? කොතලාවල පනක් කේති මහපාරට බැහැලා ජනතාවත් එක්ක අරගල කරලා ඒව ජයග්‍රහණය කරන්න දාලා මැදිහත් වීම කරා. ඒ වගේම සයිතම්මර උපාධි කඩේ ගෙනාවට පස්සේ උපාධි කඩේ ගෙනාව වෙලාවේ අධ්‍යාපනයිති විකුණන්න එපා කියලා අකණ්ඩව මැදිහත් වීම කරලා ඒ සටන ජයග්‍රහණය කරන්න ශිෂ්‍ය ව්‍යාපාරට පුළුවන්කම හම්බ වුණා. ඒතකොට පහුගිය කාලේ මේ රටේ දැවැන්තම ජනතා අරගලයේ වෙලාවේ ශිෂ්‍ය ව්‍යාපාරේ දැවැන්ත මැදිහත් වීමක් කරලා ඒ අරගලයේ ජයග්‍රහණය කරන දිශානෙදි අරන් යති උපරිම කැපකිරීම කරන්න ශිෂ්‍ය ව්‍යාපාරට හැකියාව හම්බුණා. එහෙමනම් ඇයි ශිෂ්‍ය ව්‍යාපාරට මේ තරම් දුරට රටේ ජනතාව ආදරය කරන්නේ? ප්‍රමීරදී ජනතාව මේ සතන් කාමීත්වයට ඒ තියෙන ජව සම්පන්න බවට ඒ තියෙන සියලු දේවල් වලට මේ රටේ ජනතාව සුබපතන්නේ ආදරය කරන්නේ. සරි පැහැදිලි මේක කිසිම කුමන්ත්‍රණකාරී කටයුත්තක් තිබුණේ. ඒ වගේම අපි දැක්කා එතනින් එහාට ගිහිල්ලා කිව්වා මේක දාගෙන තිබුණේ කැලණිය විශ්වවිද්‍යාලයේ හදිසිය වෙනස් කරාලු. දැන් අපිට තියෙන ප්‍රශ්නේ අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ පත් කිරීමේ සැසිය ගන්න කලින් සමහර වෙබ් පේජ් වල කියලා තිබුණා ඒක ගන්න කැලණිය කියලා. ඉතින් අපේ එහෙම කිසිම තීරණයක් තිබුණේ නැහැ. ඒ වගේම පත් කරන කැඳවුම් කරුවරු කවුද කියලා නම් මෙත්ත දාලා තිබුණා. ඉතින් අපේ එහෙම කිසිදු තීරණයක් තිබුණේ නැහැ. මොකද ඒක තීරණය කරන්නේ පොදු ශිෂ්‍යෝ. එතකොට මේ සියල්ලම පට්ටවල් බොරු. ඒ වගේම මෙතනින් එහාට ගිහිල්ලා අපි දන්න ප්‍රශ්නේ තමයි දැන් මේ රනිල් වික්‍රමසිංහ පත් වුණු විදිහට තමයි මේකත් උනේ. ඒ නිසා මොනව වේද දන්නේ කියලා කිව්වද? අපිට තියෙන ප්‍රශ්නේ අපි අහන්න ඕන සහෝදරුන්ගෙන් දැන් පහුගිය කාලේ මේ කට්ටිය කියන විදිහට පහුගිය කාලේ ඒ අයට ඩීඕ ගහලා ඒ අය රැඳවුම් නියෝගයට හිරේ ඉඳලා අපි ආයසි පුටුවල ඉඳලා වගේ අපි දැක්ක ශිෂ්‍ය ව්‍යාපාර ඩීඕ ගහලා ශිෂ්‍ය නායකයෝ හිරේ දැම්මා මාස ගණන් සිරගත කරලා තිබුණා නඩු පිට නඩු දැම්මා. එහෙම කරද්දී ඔය කතා කරන කයියෝ ටික කොහෙද හිටියේ? ඔය කතා කරන කයියෝ ටික ආන්ති පුටුවල වෙලා හිටියා. ඒ ඔක්කොම කරලි උල දැන් මෙන්න රනිල් වික්‍රමසිංහ ශිෂ්‍ය ව්‍යාපාරේ පටුයි කියලා කියනවා. රනිල් වික්‍රමසිංහ ශිෂ්‍ය ව්‍යාපාරේ පත් වෙලා කියන විදිය වැරදි කියලා කියනවා. ඒක මම ජනතා විමුක්ති පෙරමුණක් කියනවා. දැන් අපිට තියෙන ප්‍රශ්නේ රනිල් කියන එකම ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභිකයෙකුත් කියද්දී අපිට මෙතන තියෙන සමීකරණේ විසඳ ගන්න කියන එක තමයි අපි රටේ ජනතාවට කියන්නේ. මොකද මෙතන තියෙනවා සමාන සමීකරණයක්. එක පැත්තකින් ඒගොල්ලොත් අපිට ගහනවා ආණ්ඩුවත් අපිට ගහනවා නම් ශිෂ්‍ය ව්‍යාපාරට ගහලා දුර්මුඛ කරන්න ඕන කාටද? ඒක හරි පැහැදිලි. අපි කියනවා කවුරු මොන අවලාද ගෙනාවත් අපි ශිෂ්‍ය ව්‍යාපාර විදිහට ඉස්සරහට අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය මණ්ඩලයේ සහෝදරවරු විශ්වවිද්‍යාලවල සහෝදරවරු සහෝදරියන් සියලු දෙනා ශිෂ්‍ය ව්‍යාපාරයේ අඛණ්ඩතාවයේ ඒ තියෙන ජව සම්පන්නකම සටන් කාමීත්වයේ තියාගෙන ඉස්සරහට මේ සටන අරගෙන යයි. ඉතින් මෙන්න මේ අවලාද දිගින් දිගටම එන නිසා අපි රටේ අම්මා තාත්තට කියන්නේ ඔබට අනාගතයේදී බලා ගන්න පුළුවන් වෙයි අන්තරේ නව කැඳවුම් කරු සහෝදරයන් ඒ වගේම ශිෂ්‍ය ව්‍යාපාරයේ සහෝදරවරු ඉස්සරහට මේ රටේ ජනතාවගේ පැත්තේ කොහොමද හිටගන්නේ කියන එක. ඒ නිසා ওই සියලු අවලාද අපි ප්‍රතික්ෂේප කරනවා. මම පහුගිය කාලේ අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය පත් කිරීමට අදාළව මැදිහත්තුණු හිටපු කැඳවුම් කරු ලෙසත් ඒ වගේම ශිෂ්‍ය ව්‍යාපාරයේ අඛණ්ඩව හිටපු අයෙක් විදිහට ඒ සියලු චෝදනා අපි ප්‍රතික්ෂේප කරනවා.